මෝටර් අත තාක්ෂණ වේදී ජගත් ජයසිංහ මහත්මයාත් එක්ක කෙරෙන කතාබහට අයබෝන් ජගත්. අයබෝන් චන්ද. එන්ජින් ඩොයිල් ගැනනේ අපි කතා කරේ නේද? ඔව්. දැන් විශේෂයෙන්ම ඒ කතාබහට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා ජගත්. මොකද අතරම බොහොම හරි කතාව. මොකද මේ සමහර ලාවට අපි මේ ඒ ගැන එතරම් හිතන්නේ නැති කාරණා ගොඩක් දේවල් අපිට හිතන්න අවස්ථාව ඔබේ කතාබහෙන් එකතු කරලා දුන. විශේෂයෙන් මේ එන්ජින් ඔයිල් වර්ගීකරණය, ඒ වගේ මෙහි ක්‍රියාකාරීත්වය, මේවා පාවිච්චි කරන්න ඕන දේවල්, මේ ගොඩාක් කාරණා ගැන අපි ගිය සතියේට කලින් මේ පිළිබඳව කතා බහ කරා. අද දවසේ විශේෂයෙන්ම ඔබෙහිදී මේ මොනෝග්‍රේඩ් සහ මල්ටිග්‍රේඩ් කියන ඔයිල් පිළිබඳව කිව්වා. මේ ගැන තව ටිකක් විස්තර දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඔව් චමිලා, ඇත්තටම අපි ගිය සතිය යම් කිසි මට්ටමකට පැහැදිලි කිරීමක් කළා. නමුත් ආපු ප්‍රතිචාරත් එක්ක මට හිතුණා තව ටිකක් මේ ගැන අපි පැහැදිලි කළොත් හොඳයි කියලා. මොකද ඉතින් ඒ දැනගන්නදී හරියට දැනගන්න ඕනේ. ඉතින් අපි තව පොඩ්ඩක් ඒ ගැන කියනවා නම්, දැන් ඔබ වෙළඳපොලේ මිලදී ගන්නකොට මොනෝග්‍රේඩ් ඔයිල් එක, මොකද ඇත්තටම ලංකාවේ පිටරටින් ඔයිල් ලංකාවට එන්න ඉස්සෙල්ලා අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක නිෂ්පාදනය කරපු ඔයිල් තමයි භාවිත වුණේ. ඉතින් ඒක ඒ බොහෝ වෙලාවට මොනෝග්‍රේඩ් ඔයිල් විතරයි අපිට එහෙදි මිලදී ගන්නට ලැබුණේ, ඩීසල් හෝ පෙට්‍රල් හෝ ඒවා. නමුත් පිටරටින් මේ රටට ඔයිල් ආනයනය කරන්න ගත්තට පස්සේ ඔයිල් වල විශාල පෙරලියක් ඇති වෙනවා චම්බිලා. මොකද ඒ අර හැම දෙයක්ම වගේ ඒවත් වෙනස් වීමට භාජනය වෙනවා. ඒ කියන්නේ පරීක්ෂණ පැවැත්වෙනවා, අඩුපාඩු නිවැරදි කරගන්නවා. ඒ නිසා මල්ටිග්‍රේඩ් ඔයිල් එක මේ රටේ නිෂ්පාදනය වෙනවා. නමුත් පිටරටින් තමයි එක එක ඔයිල් නම් වලින් ආනයනය කරන්නේ. ඉතින් ඔබ වෙළඳපොලේදී ඔබ යම් කිසි මට්ටමකට නිකන් අර මේ අපහසුතාවයට පත් වෙනා වගේ තත්ත්වයක් තියෙනවා. ඒ තරමට ඔයිල් තියෙනවා, ඒ තරමට අංක තියෙන ඔයිල් වල. මොනවද ගන්න ඕනේ, මොනවද දාන්න ඕනේ, දාලා දුවල බැලුවට පස්සේ විනාශ වුණාට පස්සේ තෙල් මාරු කළ වැඩක් නෑ. ඉතින් ඒ නිසා ගන්නට කලින් පණින්න පෙර සිතා බලන්න වගේ ගන්නට කලින් දැනගන්නට ඕනේ මොන ඔයිල්ද ඔබ ගන්නට ඕනේ, නැත්තම් මේ මොනවද. ඉතින් අපි එක පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඊටු කතා බහට යන්. ඉතින් මොනෝග්‍රේඩ් ඔයිල් එකක් ඔබ මිලදී ගන්නවා නම් ඔබට ඉතාම පහසුවෙන් අඳුර ගන්නට මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබ මිලදී ගන්නා ඒ ඔයිල් කෑන් එකේ සඳහන් වෙන්නේ. ඒ අපි ගිය සතියේ මම හිතන්නේ චම්මිලා අපි කියලා දුන්නා Society of Automotive Engineers එන්නේ ආයතනයේ වර්ගීකරණය කරලා තියෙන 40 ඔයිල්. ඒ කියන්නේ මේක ඩීසල් වාහනයක් නම් DES කියලා සඳහන් වෙනවා. පෙට්‍රල් නම් අපි ඒකට තියෙනවා මේ සුපර් ප්ලස් හෝ යම් වෙනත් ආකාරයකින් අඳුර ගැනීමට පහසු වෙන. ඉතින් 40 ඔයිල් මේ තමයි මොනෝග්‍රේඩ් ඔයිල් එකක්. මොකද එක ඉලක්කමයි, ඉලක්කම් කියන්නේ එක කොටසයි, ඊට අමතරව මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන. නමුත් මේක දැනට භාවිතා වෙනවා. ඊට අමතරව මල්ටිග්‍රේඩ් ඔයිල් කියලා කියනකොට මෙන්න මේ යාගේ සටහන් දෙකක් තියෙනවා. එකක් මුලට තියෙන W අකුරත් එක්ක ඉලක්කම, ඊළඟට ඔයිල් වල විස්කොසිටි එක, කියන්නේ අර ඒස් මේ මල්ටි මොනෝග්‍රේඩ් ඔයිල් එකේ වගේම විස්කොසිටි එක සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මල්ටිග්‍රේඩ් ඔයිල් වල වර්ගීකරණය සිද්ධ වෙන්නේ. 5W40, 5W30, 10W40, 20W40 ඔන්නේ ආදී වශයෙන් ඔයිල් වල අංක තියෙනවා. නමුත් ඇයි මේ දෙකක්, මොකද්ද මේක වැදගත්කම? එතකොට දැන් SA40 කියන ඔයිල් එකේ උදේටත් දවල්ටත් එන්ජින් එක අධික උෂ්ණත්වයටපත් වෙච්ච වෙලාවටත් සීතල අවස්ථාවෙත් එකම විස්කොසිටි එකකින් තමයි ඔයිල් එන්ජින් තුල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෝටරත් ඉංජිනේරවරු, නිෂ්පාදකවරු මෑත කාලේ සොයාගෙන තියෙනවා එන්ජින් එක සීතල අවස්ථාවේ තමයි තමයිලා මේ එන්ජින් ඔයිල් වල උෂ්ණත්වය, මේ කියන්නේ ඝනත්වය අඩු වෙයි යුත්තේ. මොකද ගලා යෑමේ පහසුව නිසා. ඉතින් එන්ජින් උෂ්ණත්වය අඩු වෙලාවේ එන්ජින් එකේ ඔයිල් ගලා යෑමේ වේගය වැඩි වෙන්නට ඕනේ. මොකද පහසුවෙන් ඝර්ෂණයට ඔරොත්තු දෙන්න. නමුත් ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ රත් වෙනකොටයි ඝනත්වය අඩු වෙන්නේ, සීතලාවස්ථාවේ ඝනත්වය වැඩි. නමුත් සීතලාවස්ථාවේ තියෙන ඝර්ෂණය නිසා ඒ ඔයිල් වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. එම නිසා මේ මල්ටිග්‍රේඩ් ඔයිල් නිර්මාණය කරලා තියෙනවා. අපි ගී සතිය ගොඩාක් ඒ කියන්නේ විස්තර කළ නිසා මම ගොඩාක් කියන්නට යන්නේ නැහැ. 5W, ඒ කියන්නේ මේ W අකුරේ හැඳින්වෙන්නේ වින්ටර් කියන එක. ඒ කියන්නේ අපේ රටේ නැති වුණත් වින්ටර් කියන එකට විශේෂයෙන් සලකන රටවල් තියෙන නිසා ඒ වෙලාවේදී විස්කොසිටි එක 5 වශයෙන් ක්‍රියාත්මක වෙලා එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්වය එනකොට 40 වශයෙන් ක්‍රියා කරනවා. මම මේ උදාහරණයක් කියන්නේ මේ දේවල් ගැන, අනිත් දේවල් ගැන මම විස්තර කරන්න එක දෙයක් මම විස්තර කරනවා. මොකද සීතල එන්ජිමට ඉක්මනින් ක්‍රියාකාර වෙලා ඉක්මනින් එන්ජින් එකේ කොටස් වලට ගලා යෑමේ හැකියාව තියෙන ඕන නිසා සීතල අවස්ථාවේ 5යි, රත් වුණාට පස්සේ 40යි. ඉතින් ඒ නිසා මේ මල්ටිග්‍රේඩ් ඔයිල් එක මෑත කාලේ බොහෝ සෙයින් නිර්දේශ කරලා තියෙනවා. මොකද ඔය කෙටි දාවන දෙන මෝටර අතර මොකද නවත්තනවා, නැවතත් ස්ටාර්ට් කරනවා. විශේෂයෙන් අපි ඩිලිවරි
කඩවලට බඩු දාන්න යන ඒ වගේ මෝටර රථ තදා මොකද නැවැත්වීම සහ ස්ටාර්ට් කිරීමේ කාල සීමාව ඉතා වැඩි. එම නිසා අන්න ඒ වගේ මෝටර රථ මොකද අපේ එන්ජින් එක නැවතුන පස්සේ තෙල් ටික සම්පූර්ණයෙන්ම ඔයිල් සම්ප් එකට බහිනවා. නැවතත් එන්ජිම පණ ගන්නවලා තප්පර ගානකට තමයි නියමිත තැනට ඒ ඔයිල් පීඩනය ලැබෙන්නේ. අන්නේ වෙලාවේදී ඉක්මන් ක්‍රියාකාරීත්වය ඉක්මන් ගමනක් තිබුණොත් ඒ ඔයිල් වලින් අපිට ලැබෙන ඒ කාර්යය ඇත්ත වශයෙන්ම හොඳින් සිද්ධ වෙනවා. නමුත් ඔයිල් වල ගමන පරක්කු වුණොත් ඊට සාපේක්ෂව එන්ජින් එකේ ගෙවීම් වලට භාජනය වෙනවා. මොකද නවත්වනවා ස්ටාර්ට් කරනවා කියලා කියන්නේ ඔයිල් ගමනට අපි බාධාවක් සිද්ධ කරනවා. නමුත් එක දිගට දුවන එන්ජින් එකක ඒ කාර්යය සිද්ධ වෙන නොවන නිසා ඔබට පුළුවන් දැන් ඔබට ගැළපෙන ඔයිල් වර්ගය තෝරගන්න. මම කියන්නේ මොනෝග්‍රේඩ් ඔයිල් භාවිතයෙන් ඉවත් වෙලා නෙමෙයි චමිලා. නමුත් මෙන්න මේ අඩුපාඩු යම් යම් දේවල් නිසා දැන් හැමතැනම තියෙන්නේ මේ මල්ටිග්‍රේඩ් ඔයිල් භාවිතේ. භාවිතය කියන්නේ අපිට ඒක පාවිච්චික නොකල කියලා මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. නමුත් මල්ටිග්‍රේඩ් ඔයිල් තියෙන ගුණාත්මක භාවය මම මේ පැහැදිලි කළේ නිතර නවත්තන ස්ටාර්ට් කරන වාහනයකට මල්ටිග්‍රේඩ් ඔයිල් එකේ තියෙන ප්‍රයෝජනය. දැන් කිසියම් කෙනෙක් මොනෝග්‍රේඩ් ඔයිල් එකක් නම් පාවිච්චි කරමින් සිටියේ. එයා මේ මේ මල්ටිග්‍රේඩ් ඔයිල් එකකට මාරු වීම කියන කාරණාව ඔබ කොහොමද හිතන්නේ? ඔව් ඒක පටන් ගන්න පුළුවන් සේවා කිරීමකදී. ඒ කියන්නේ අපිට සම්පූර්ණයෙන් ඔයිල් ඉවත් කරලා නිරන්තරයෙන් පරීක්ෂණ සිද්ධ වෙනවා. එකතන තියෙන්නේ නැහැ. තමාරලාට තව කාලයක් යනකොට මොනෝ මල්ටිග්‍රේඩ් ඔයිල් එකක් තමයි වෙනත් ඔයිල් එකක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අඩුපාඩු සපුරා ගන්නකොට ඒ නිෂ්පාදන වල තියෙන දුර්වලතා අඳුනා ගන්නකොට අලුතින් අලුතින් නිෂ්පාදන මේ වෙළඳපොළට එනවා. ඉතින් ඒ වගේ ලාවකදී ඔබ ඇහුව ප්‍රශ්නට උත්තර දෙනවා නම් 40 කියන මොනෝග්‍රේඩ් ඔයිල් එක පාවිච්චි කරපෙනකොට මල්ටිග්‍රේඩ් ඔයිල් එක භාවිත කිරීම හොඳයි. ඉතින් කලවම් කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඒක ඊළඟ සර්විස් එකදී අපිට අතහැරලා මේ ඔයිල් එකට යන්න පුළුවන්. දැන් එතකොට මල්ටිග්‍රේඩ් ඔයිල් එක ඔය දැන් 5W 10W 20 එහෙම කියලා තියෙනවා. එතකොට අපි අපේ වාහනයට පාවිච්චි කරන්න ඕනේ කොයි විදිහකද කියලා කොහොමද තීරණය කරන්නේ? නිෂ්පාදකයාට තමයි මුල් තැන දෙන්න වෙන්නේ. නිෂ්පාදකයා බොහෝ වෙලාවට ඔයිල් එන්ජින් ඔයිල් දාන තැන කැප් එකේ ඔයිල් වල වර්ගීකරණය සඳහන් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙන වෙලාවල් තමයි වැඩි. 90%ක්ම තියෙනවා. නැති වෙලාවල් තියෙනවා. දැන් අලුත් මෝටර රථවල නම් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් සේවා අත්පොතේ තියෙනවා. ওই දෙකම නැතිනම් ඔබට බොහෝ වෙලාවට පෙට්‍රල් එන්ජින් සඳහා පාරම සාමාන්‍ය අපේ බහුතරයක් අතර ගැවසෙන මෝටර සඳහා 40 ඔයිල් කියන්නේ 5W 40 40 10W 40 වගේ ඔයිල් එකක් තමයි පාවිච්චි කරන්නේ. එහෙම විශේෂිත වාහනයක නම් ඒ කියන්නේ නවීනතම මෝටර රථයක නම් අනිවාර්යෙන් නිෂ්පාදකයාගේ අත්පොතේ තියෙන ඔයිල් වර්ගය. එහෙම නැත්නම් අපි කියන ඩීලර් ඒ කියන්නේ නියෝජිතයා සම්බන්ධ කරගෙන ඔබේ මෝටර රථයේ ඔයිල් වර්ගය හඳුනා ගන්න ඕනේ. ඒක නම් දැන් මේ කාලේ සිද්ධ විය යුතුමයි. තමන්ගේ මෝටර රථයේ ඔයිල් වර්ගය නියමාකාරයෙන් පාවිච්චි කළ යුතුයි. නිෂ්පාදන මොඩල් මම කතා කරන්නේ නැහැ. නමුත් යම් යම් අලුත් මොඩල් තියෙනවා චමිලා. ඒ අදාළ ඔයිල් වර්ගයම විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ මොකද ඒ නිෂ්පාදකව තමයි ඊගෙන විශේෂඥවරු. ඔව් දැන් එතකොට ඔයිල් මාරු කරන්න ඕනේ වෙන්නේ කොයි වගේ වෙලාවකද? දැන් මෙතනදී අපි කාල සීමාව ඊළඟට කිලෝමීටර් ප්‍රමාණය මේ වගේ කාරණා ගැන හිතනකොට කොහොමද අපි ඔයිල් මාරු කරන්න ඕනේ කාලය තීරණය කරන්නේ? ඔව් එක එකනාගේ ඔය සම්බන්ධ එක එක මත තියෙනවා චමිලා. ඔබ බලන්න මේ වීඩියෝ දර්ශනය. මොකද හුඟ දෙනෙක් හිතන් ඉන්නවා දැන් කිලෝමීටර් 100 දී පටන් ගත්ත කියන්නේ මාරු කරපු ඔයිල් කිලෝමීටර් 3000 4000 යනකනොත් එයාකාරයෙන්ම තියෙනවා කියලා. මේ හුඟ දෙනෙක් මේක තීරණය කරන්නේ වර්ණයත් එක්ක. වර්ණය අලුත් ඔයිල් වල වර්ගවල වර්ණය ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඔබ බලන්න දැන් මේකේ කිලෝමීටර් 3000 4000 අතර අපි හිතමු ඩීසල් හෝ පෙට්‍රල්. හුඟ දෙනෙක් කරන්නේ මොකද්ද? කිලෝමීටර් 3000න් තෙල් ටික විතරක් මාරු කරනවා චමිලා. ෆිල්ටරේ මාරු කරන්නේ නැහැ. ඕගනිතේ හොඳ කතා කියන්න පුළුවන්. නමුත් මේකකට වෙලාව නෙමෙයි. තෙල් ටික විතරක් මාරු කරනවා, ෆිල්ටරේ මාරු කරන්නේ නැහැ. ඉතින් ෆිල්ටරේ තමයි අර සියලු දහජරාවල් තියෙන්නේ. මොකද ඔයිල් ටික අපි තියාගත්තත් ෆිල්ටරේ මාරු කරුවොත් අපිට පුළුවන් අර ඔයිල් ටිකෙන් තවත් ටිකක් දුවන්නනේ. ඔය මොකද එන්ජින් ඔයිල් කියලා කියන්නේ සම්නික්‍රම අපද්‍රව්‍ය ප්‍රවාහන මාධ්‍යයක්. එන්ජින් එකක ක්‍රියාකාරී වෙනකොට මේ එන්ජින් එකේ තියෙන සියලුම ඒ කියන්නේ කාබන් යම් යම් කාබන් කොටස්, යකඩ කොටස්, ඒ පිටතින් එකතු වෙන යම් යම් දේවල් එන්ජින් ඔයිල් වලට එකතු වෙනවා නිරන්තරයෙන්ම. ඒතකොට ඕක පිරිසුදු කරලා අර බලන්න දැන් අර පාවිච්චි කරනකොට ක්‍රමානුකූලව අර එන්ජින් ඔයිල් පැහැය වෙනස් වෙනවා. ඉතින් මේ පැහැය වෙනස් වෙන්නේ කාබන් එකතු වෙන නිසා. ඉතින් ඒක නොකර ඒක එකතු වෙලා ෆිල්ටර් කරන ෆිල්ටරේ මාරු නොකර හුඟ දෙනෙක් කිලෝමීටර් 3000න් තෙල් ටික විතරක් මාරු කරලා ඊළඟට 6000කින් වගේ ෆිල්ටරෙත් එක්ක අපතෙල් මාරු කරනවා. ඒක කිසිම
තේරුමක් නෑ. දැන් මේ විදිහට ඔයිල් සහ ෆිල්ටර් එක මාරු කිරීම නොකිරීම තුල මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්? හුඟක් දේවල් වෙන්න පුළුවන්. මොකද දැන් මම කිව්වා නියම කාල සීමාව අවම වශයෙන්වත් කිලෝමීටර් 4000කට වතාවක්වත් 3500 තමයි නියම ගන්න. නමුත් මෝටර රථ නිෂ්පාදකයාගේ අත්පොතක් ඔබට නැතිනම් ඒකේ සඳහන් කරලා තියෙන මාරු කරන නියම ගන්න අවම වශයෙන් කිලෝමීටර් 4500 වතාවක්වත් ඔයිල් සහ ෆිල්ටරේ මාරු කළ යුතුයි. මොන වර්ගයේ තෙලක් පාවිච්චි කරත් මොකද අපේ රටේ අපි ඉදත් කතා කළා දහවණේ වෙන කිලෝමීටර ගන්න ගොඩක් වෙලාට අඩුයි චමිලා ස්ටාර්ට් කරගෙන ඉන්න එන්ජිම පණ ගන්නවාගෙන ඉන්න ඒ කාලය තමයි වැඩි. ඉතින් නියම වෙලාවට එන්ජින් එකේ තෙල් මාරු නොකළහම ඒ එන්ජිමේ තියෙන එන්ජින් ඔයිල් වල තියෙන කාබන් කොටස් තෙල් මත තැම්පත් වෙලා ඔය බලන්න අපි රූපරාමිය අපිට බලා ගන්න පුළුවන් එන්ජිමේ කොටස් වල අනිවාර්යයෙන්ම ඒ ටික රැඳෙනවා. රැඳිලාම විතරක් නෙමෙයි ඊට පස්සේ පටන් ගන්නවා එන්ජිම ගෙවිලා නෙමෙයි ඔයිල් පිච්චෙනවා. මොකද බලන්න අර එන්ජින් ඔයිල් වල තියෙන ඒ ගුණාත්මක භාවයේ එන්ජින් ඔයිල් වලින් රඳවා ගන්නා කාබන් කොටස් මුළු එන්ජිමේම තැම්පත් වෙනවා. එයි නිසි වෙලාවට අපි අපද්‍රව්‍ය ඉවත් කරලා නැති නිසා. ඉතින් බලන්න දැන් අර ඔය එන්ජිමේ ඔහොම නෙමෙයි තියෙනක අර ලස්සනට රත්තරන් පාටට අපිට පේන තියෙන දෙයක් සම්පූර්ණයෙන්ම කළු පැහැ ගන්න වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ මොකද කරලා තියෙන්නේ නිසි වෙලාවට තෙල් මාරු කරලා නැහැ. ඉසි වෙලාවට කොයි දෙයක් කරේ නැත්තම් ඔබ තමයි ප්‍රශ්නේ නේද? අපි මම හිතනවා අපේ ජීවිතෙත් එහෙමනේ. නිසි වෙලාවට වැඩ කටයුතු කරේ නැත්තම් තනි කර ජීවිතේ අවුල් වෙන්න පුළුවන් අවස්ථා වැඩි. හැබැයි ඉතින් ඒව හදා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ වගේ දක්ෂ තාක්ෂණවේදීන් මෝටර රථ තාක්ෂණවේදියෙක් හම්බුනොත් අපේ මෝටර රථයේ ඇති වෙලා තියෙන යම් යම් අපි අතින් කරගෙන තියෙන වැරදි මේ දේවල් හදා ගන්නට අවස්ථාව අපිට තියෙනවා. දැන් මේ අවස්ථාව ඔබට අඟහරුවාදා නුගසෙවණින් හැම දවසකම උදා වෙනවා වගේම ඔබ දන්නවා නේද නුගසෙවණේ අපි ඔබේ ගමට නගරයට එනවයි කියලා. ඉතින් අඟහරුවාදා නුගසෙවණේ අපේ කණ්ඩායම එනවා පොළොන්නරුවට අගෝස්තු මාසේ තමයි එන්නේ. ඉතින් ඒ එන වෙලාවේ අගෝස්තු මාසේ 26 වෙනිදා එන්නේ ඉරිදා දවසේ උදේ 8:30ට පොළොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්ඩපයේදී තමයි අපි ඔබ හමු වෙන්නේ. ඒ දවසේදී ඔබට විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රවීණ මෝටර රථ තාක්ෂණවේදී ජගත් ජයසිංහ මහත්මයව මුණ ගැහෙන අවස්ථාව තියෙනවා. ඔබේ මෝටර රථයේ පිළිබඳ ඔබට තියෙන ඕනම ගැටලුව විසඳලා දෙයි. අපි බොහොම විශ්වාසවන්ත විදිහට කියනවා. මේ දවසේම ඔබ ඉන්නවා නේද ජගත්? ඔව් දවසේම ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් එදා දවසේම ඔබේ වාහනය සම්බන්ධයෙන් ඒ විතරක් නෙමෙයි ඔබේ වාහනය සම්බන්ධව විතරක් නෙමෙයි ඔබට මේ වාහන සම්බන්ධයෙන් ඔබට දැනුවත් වෙන්නට අවශ්‍ය කාරණා පිළිබඳව ඕනම ගැටලුවක් අරගෙන ඉන්න මේ 26 වෙනිදා මතකයි නේද උදේ 8:30 ඉඳලා තමයි අපි පොළොන්නරුව ඉන්නේ. ඉතින් ඒ දවස ගැන මතක් කරනවා වගේම මම අද දවසේදී ඔබට ජගත් ජයසිංහ මහත්මයාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 0714 830 385 0714 830 385 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මෙතුමන්ට කතා කරලා ඔබේ ගැටළු වලට විසඳුම් ලබා ගන්න. එhmenan ජගත් බොහොම ස්තුතිවන්ත වෙනවා නුගසෙවණට අද දවසේ එකතු වුණාට. අයිබෝවන්. නුගසෙවණින් ඔබ හමු වූ ඔබේ ආදරය දිනු ජනප්‍රිය ශිල්පීන් සමග නුගසෙවණ වැඩමුළුව පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අගෝස්තු 26 ඉරිදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඔබ සැමට ආරාධනා. ඔව් දැක්කනේ 26 වෙනිදා අගෝස්තු මාසේ 26 වෙනිදා උදේ 8:30 ඉඳලා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී තමයි අපි ඔබ මුණ ගැහෙන්නේ අඟහරුවාදා නුගසෙවණ කණ්ඩායම. ඉතින් මම හිතනවා නුගසෙවණේ අපි හැමෝම රට වටේම මේ යන ගමනේ අපි හිතනවා පොළොන්නරුව ඔබ ආසාවෙන් නැති අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙලා මේ වැඩමුළුවේදී බොහෝ දැනුම ඔබේ ජීවිතයට එකතු කරගන්නට. මම මුලින්ම කිව්වා වගේම ප්‍රවීණ මෝටර රථ තාක්ෂණවේදී ජගත් ජයසිංහ මහත්මයා ඔබේ මෝටර රථ පිළිබඳ ඔබේ ගැටලු විසඳන්නට ඒ ගැන කතා කරන්නට අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අඟහරුවාදා නුගසෙවණින් ඔබ හමු වෙන ප්‍රවීණ ජෝතිර්වේදී වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මහත්මයා එදා දවස පුරාම ඉන්නවා පොළොන්නරුවේදී. ඔබට බලන් කේන්දරෙත් අරගෙන මෙන්න ඔබේ මුළු පවුලේම අයගේ කේන්දර අරගෙන ඉන්න. ඔබට පුළුවන් ඒ දවසේදී කේන්දරෙත් බලාගෙන ඉදිරි අනාගතය පිළිබඳ යම් යම් සැලසුම් හදාගන්න.